මේ සෑම සිරු දෙනාම එකට එකතු වෙලා අත්වල් බැඳගෙන සිටින්නේ එළමෙන ජනාධිපතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණයක් සම්මන්තුරේ මැතිවරණ කොට්ටාසෙන් එපමණක් නොවේ කල්මුණේ කොට්ටාසෙන් පොතුවිල් කොට්ටාසෙන් ඒවගේ මම්පාරේ කොට්ටාසෙන් මේ ආසන සියල්ලක්ම ජයග්‍රහණය කරලා මේ දිස්ත්‍රික්කයේ ජනතාව ජයග්‍රහණය කරවන හෙට දවස උදා කරන්නටයි අපි ඔබත් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ. විශේෂයෙන්ම මම කියන්න කැමති මේ සම්මන්තුරේ මැතිවරණ බල ප්‍රදේශයේ ජීවත්වන ඔබ සියලු දෙනාටම ප්‍රධාන වශයෙන් පණිවිඩ දෙකක් දෙන්නට කැමති. පළවෙනි පණිවිඩය තමයි අපි අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒ වැඩසටහන තුළ ජනසවිය, සමෘද්ධිය, අස්වැසුම, ගැමිදිරිය මේ අනාදී සියලුම වැඩසටහන් වල තිබුණු හොඳ ගුණාංගයන් එකතු කරගෙන අපි අදහස් කරනවා අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න. මම හොඳින් දන්නවා මේ රටේ දුප්පත් ජනතාව සදාකාලික සහනාධාර ලබන පින්පඩි ලබන කොට්ටාසයක් වෙන්නට කැමති නෑ. ඒ අදහසම හිතේ තබාගෙන අවුරුදු දෙකක් ඇතුළත මේ රටේ දුප්පත් ජනතාවට දුප්පත්කමින් මිදෙන්නට මාස 24ක අවුරුදු දෙකක වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. හැම දුප්පත් පවුලකටම රුපියල් 20,000ක මාස්පතා සහනාධාරයක් අපි ලබා දෙනවා මාස 24කට. මාසකට රුපියල් 20,000 ගානේ ඔබට ලබා දෙන්නේ පාරිභෝජනයට, ඒ කියන්නේ ආහාර සහ ආහාර නොවන වියදම් වලට, ආයෝජනයට, ඒ කියන්නේ ඉන්වෙස්ට්මන්ට්ස් ඉතිරි කිරීමට, ඒ කියන්නේ සේවිංස් ප්‍රොඩක්ෂන්, ඒ කියන්නේ නිෂ්පාදනයට, ඒ වගේම එක්ස්පෝර්ට්ස් අපනයනයට. මේ ප්‍රධාන කොටස් පහ කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන කරහා මාස 24ක ශක්තිමත් සහනාධාර ලබා දීලා දුප්පත්කමින් පෙළෙන දුප්පත් ජනතාව දුප්පත්කමින් මුදවන්නට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවායි කියන එක මම මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා විශේෂයෙන්ම මේ සම්මන්තුරේ කොට්ටාසේ ගොවිතැනේ නියැලෙන විශාල ප්‍රමාණයක් ජනතාව සිටිනවා. මම පොළොන්නරුවේදී පැහැදිලිවම ප්‍රකාශ කරා ගොවිතැනේ නියැලෙන ජනතාවට අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල ප්‍රමිතියෙන් ඉහළ පොහොර කිලෝ 50 බෑග් එක රුපියල් 5000ට ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ වගේම තෙල් පොහොර සාධාරණ මිලකට දරාගත හැකි මිලකට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. රුපියල් 5000ට කිලෝ 50 පොහොර මිටිය ලබා දෙනකොට කළුකඩ වෙළෙන්දොන්ගේ ග්‍රහණයට ලක් නොවි සර්ව සාධාරණව විනිවිද භාවයෙන් යුක්තව දූෂණයක් වංචාවක් නොවි පෝර ටික සැබවින්ම ගොවි ජනතාව අතර පත් වෙන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. QR කෝඩ් එක හරහා අපි ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ හිමියන්ට, පාසල් ප්‍රවාහන සේවයේ නිරත වී සිටින අයට, ශක්ති හාල් මෝල් ව්‍යාපාරයේ ක්‍රියාත්මක කරන අයට අනිවාර්යෙන්ම ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නට අපි සැලසුම් කරලා තිබෙනවා. Fuel subsidy through the QR system. ඒ විතරක් නෙමෙයි, ගොවි ජනතාවගේ වගාන අය පැහැදිලිව කියන්නට ඕන, පාස්කු ප්‍රහාරය නිසා, කොරෝනා කෝවිඩ් නිසා, රට බංකොලොත් වීම නිසා අපේ රටේ ගොවි ජනතාව දැවැන්ත හානියකට ලක් වුණා.
අදටත් ජීවත් වෙන්නේ ලොකු පීඩනයකින්, ලොකු අසහනයකින්, ලොකු කනගාටුවකින්, ලොකු කම්පනයකින්. අපි අනිවාර්යෙන්ම ඔබගේ වගාන අය කපා හරින්නට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එපමණක් නොවෙයි, ගොවි ජනතාවට සහතික මිලක් ලැබීම හැමදාමත්ම සිහිනයක් වෙලා තිබෙන්නේ. අද බලන්න, කීරි සම්බ වගා කරොත් ඔබට ලැබෙන්නේ 105යි, නාඩුවලට 110යි, සම්බවලට 98.50යි. මම මේ කියන්නේ පොළොන්නරුවෙන් මට ලබා දුන්නු තොරතුරු. හැබැයි පටවන මිල කීරි සම්බ 310යි, නාඩු 218යි, සම්බ 237යි. එහෙනම් වීවලට ලැබෙන ඒ මිලත්, පාරිභෝගිකයාට සහල් ටික විකුණන මිලත් අතර බරපතල පරතරයක් තිබෙනවා. ගොවියට සාධාරණත්වයක් ඉෂ්ට වෙන්නේ නැහැ. මම පැහැදිලිව කියන්න කැමතියි, වී ගොවීන්ට සාධාරණ ස්ථාවර මිලකුත්, පාරිභෝගිකයාට දරාගත හැකි මුදලකට සහල් මිලදී ගැනීමටත්, වී ගොවියත් රැගෙන පාරිභෝගිකයත් රැගෙන වැඩපිළිවෙලකට අපි මුල පුරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා විශේෂයෙන්ම සමන්තුරේ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. අවස්ථා කීපයකදී මං ඇවිල්ලා උදව් කරලා තිබෙනවා. හුස්ම වැඩසටහන තුලින් සම්මන්තුරේ රෝහලට, සක්වල වැඩසටහන තුලින් සම්මන්තුරේ පාසලට බස් රථ ලබා දෙන්නට අපි කටයුතු කරලා තිබෙනවා. අපේ රටේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය තුළ පළවෙනි වතාවට විපක්ෂයේ වැඩක් කරලා පෙන්නලා තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම සම්මන්තුරේ පමණක් නෙමෙයි, මුළු අම්පාර දිස්ත්‍රික්කයේම අධ්‍යාපනය දියුණු කරනවා, රෝහල් පද්ධතිය දියුණු කරනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ආසන 4ක ප්‍රාලේ කොට්ටාස 20ක් තිබෙනවා. ප්‍රාලේ කොට්ටාස 20 මට්ටමින් තරුණ මධ්‍යස්ථාන ගොඩනගලා සුහුරු තාරුණ්‍ය නිර්මාණය කරන්නට කටයුතු කරනවා පමණක් නෙමෙයි, 10 ලක්ෂයක් නව ව්‍යවසායකින්, 1 million new business startups ව්‍යාපෘතිය තුළ නව ව්‍යවසායකත්වයට අපි ශක්තිය ලබා දෙනවා. එසේනම් ආසන 4ක, ප්‍රාලේ කොට්ටාස 20ක, ග්‍රාම සේවාව සම් 503ක, කුඩා ගම් නියම් ගම් නගර 954ක අම්පාර ජනතාවටත්, සම්මන්තුරේ ජනතාවටත්, කල්මුණේ ජනතාවටත්, පොතුවිල් ජනතාවටත් මම කියන්න කැමති, අනිවාර්යෙන්ම ගම් හදා, නගර හදා, ජනතාව ශක්තිමත් කරමින්, ජීවනෝපාය ශක්තිමත් කරමින් රට හදන යුගයට ඔබ සියලු දෙනාම අපිත් සමග එකතු වන්නේ කියලා ඉල්ලීමක් කරමින් සැමට තෙරුවන් සරණයි. ආයුබෝවන්. අස්සලාමු අලයිකුම්. වණක්කම් දෙවි පිහිටයි.